संबंध से अभी मैं अजित सूत्र मुझे चीवा इलाट मैं अजित कियन ब्राह्मण बुद्धिया नाम से प्रश्न कवद अरे गोलिंगी नदीम गोल दूरी आप प्रश्न लोकशब्द अभी गीय सुमाने से अहुना निरय तीर्थम प्रेत मनुष्य देव ब्रह्म स्कंद धातु आयतन निलोपरलोक मे उत्तम जमी लोककथा काट तेरी जीवित फिरलियाल ये लोककथा लोकशब्द फिरलिय तमें लोक के शब्द अर्थ अपट ऊमना कलती अपे स्थिति विविध आकार पत्नी प्रधान वशन अपे स्थिति पेल नपुर पत्ति ये नपुर पत्ति अरे निरय तिरसा पेरेट के सुनता भयान ये लक्षण सुने अभी जो कथा करेंट करण के कथा अरे विभाग की पाड़ किरी मत दीन एवं गुन एंडन आदिवास मेम कदमे अरे स्थिति निरय स्वरूप इसे नत्तम तिरसन स्वरूप अवस्थानुकूल अलीमनिसा सदीन रात्रि और रात्रि में चित्तकट आवट पास से अरे किया ना निरय लक्षण परे तिरसान लक्षण परे लक्षण पते पेंडल सियाल ने मापी है अवस्था विंदु लो ये विंदु वन ने अपने वाले का मनिसा ने में अरे ये शक्ति अपने लंग चंपत चला सीना निसा इतना जन खेनासु नीव तो लो मैं मुखकिंद मेक व्यसुने की कई मैं व्यसुने की मेकट अभी सत्य यटवने मुखा मिशाद मे सत्य मेकट यटवने की कई ब्राह्मण प्रश्न इतना मे की सत्यांगलट सिद्ध पत्तीम संदा मैं यटवन के लिए मुख काधिपत्य मुल आधिपत मुख का आधिपत विजय सिद्ध मुख का आधिपत इतने अधिपति स्वरूप अधिपति करण स्वरूप प्रधान वशेम अरे मुलिम अरे निधान कथा विस्तरे चिवा अविद्या එතකොට මේ ඒ අවිද්‍යාව කියන ස්වરૂපය යටතේ එතනත් ඒ තියෙන්නේ හරි ක්‍රමයේ හොයාගන්න බැරි කම එතකොට අවිද්‍යාව කිව්වේ ඒ බැරි කමටයි මොකද්ද මෙතන හොයාගන්න බැරි කම අර තත්ත්වයන් වලට පෙරලිලා तमाट पीड़ा लबादेन तत्त्वय नवतागन्न बेरिकमाई
නවතාගන්න බැරි කමයි එතන තියෙන අවිද්‍යාව. ඒක කොහොමද නවතන්නේ කියලා දන්නේ නැහැ. එතකොට ඒකෙත් තවත් මුලක් තියෙනවා අපේ. ඒකෙත් තවත් බලපාන මුලක් තියෙන බව පේනවා. ඒ මොකද්ද? ඒකට තමයි කාමය කිව්වේ. එතකොට හැම පෙරලියකම ප්‍රධානත්වයේ කාමයට අයිති වෙනවා. එතකොට කාමයේ විසින් කරන දේ තමයි අවිද්‍යාව කියන්නේ. කාමයේ විසින් කරන දේ කියලා කිව්වෙ මොකද? කාමයේ තියෙන කාන්දම් කියන මේ කාන්දමේ කාන්දම් තත්ත්වයයි. එතකොට ඒක යම් ප්‍රමාණයක් යම් තැනක තියෙනවා නම් ඒ කාන්දම ඒ කාමය රඳවා ගැනීමට අවශ්‍ය වෙන තාප ප්‍රමාණයක් අවශ්‍යයි. තාප ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ තාපය නිසා විදුලිය සංවිධානය වීමෙන් ඒකත් සමග අර කාන්දම හැදෙන කාන්දම නිෂ්පාදනය. ඉතින් දැන් මෙතන මුල් තැන් අරන් තියෙන්නේ තාපයයි රත් වීමයි. නමුත් රත් වීමට ඒක රත් වීම වගකීමක් රත් වීමට වගකීමක් නැහැ. ඇයි? කාන්දම නිසයි රත් වෙලා තියෙන්නේ. කාන්දම නිසයි රත් වීමේ මට්ටමින් රඳා පවතින. තොට දැන් අපි කාම කතාව කියනකොටම අපේ හිතට එන්න ඕන මේ කියන්නේ කාන්දම ගැනයි කියලා. එතකොට මේ කාමය යම් තාක්ද පවතින්නේ ඒ තාක් අවිද්‍යාව තියෙන එකයි එයින් පෙන්නන්නේ. යම් තාක්ද කාමයේ තියෙන්නේ ඒ ප්‍රමාණයට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාවයි කියන්නේ මොකද? හරි තැනට ගණ්ඩ ඉඩ දෙන්නේ නැහැ. හරි විදිහට කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද්ද මේ හරි විදිහ? හරි විදිහ නම් ජීවිතයට පීඩාවක් නැතුව සිතේ පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය තමයි හරි කියලා අපි තීරණය කරන්නේ. ඒකට යම් කිසි තැනක ඔය කියන වමනා ප්‍රමාණයට තමාට පීඩා දෙන ප්‍රමාණය රත් වීමක් නිෂ්පාදනය කරන ශක්තිය තියෙන පුජ්‍යලයා ඒ පුජ්‍යලයා අපේක්ෂා කරන්න නරකයි. දුකක් නැතුව ඉන්න අපේක්ෂාව තිබුණාම තිබුණොත් ඒක අසාර්ථක වෙනවා හැම වෙලෙම. මොකද එයා ළඟ දුක් දෙන ශක්තිය තැම්පත් වෙලා තියෙන නිසා ඒ දුක් දෙන ශක්තිය එයා ළඟ තියෙන නිසා දුක් දෙන ශක්තිය ගැන දුක් දෙන ශක්තිය තීනකම් දුක් නැතුව ඉඳ හදන එක ඒ බලාපොරොත්තු අසාර්ථකයි. එතකොට අපි ළඟ තියෙන අවිද්‍යාව නෝකයි. අපි උවමනා තැනනේ මේ අපි හිතුවේ වෙන තැනක්. ඒ උවමනා ඇනේ නෙමෙයි අපි මිරිකන්නේ වෙන ඇනයක්. ඒ ඇනේ මිරිකපුවාම ඒකෙන් කරන වැඩ ටික කෙරෙයි. අපිට ඕන වැඩේ කරෙන්නේ නැහැ. මේ අවිද්‍යාවේ කිව්වේ ඕන තැන අපිට හිතාගන්න බෑ. පළමුවෙන්ම ඒ නියම විදිහට ක්‍රියාකාරී ස්වરૂපය මතුකරන්ඩ අපි ස්පර්ශ කර යුතු මේ ආශ්‍රය කර යුතු කොටස දන්නේ නැහැ. දැන් මොකද්ද අපේ නියම වශයෙන් ඒ කියන විවිධාකාර වලට පිට ඇති වෙන දුක් සම්බන්ධකම් ඇති පෙරලි නවතාලීමට එහෙම නැත්නම් ඒ දුක නොයෙමට යා හිතේ ඉච්ච මොකද්ද? දුක් නැති කිරීම නෙමෙයි. දුක් නැති කිරීම නෙමෙයි, දුක් ඇති කරන හේතු නැති කිරීම. දැන් කොයි වැඩේට වුණත් ඒ ක්‍රියාව කර ගැනීමට උදව් දෙන යම් කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුවේ උපකාරයෙන් තමයි අර ක්‍රියාව සාර්ථක වෙන්නේ. ඒ හේතුව කිසි සම්බන්ධයක් නැතුව අපි අර ඵලය බලාපොරොත්තු වුණාට වැඩේ හරියන්නේ නැහැ. දැන් අපිට පුණ්‍යානුමෝදනා පින්කමකට යන රත්නපුරේ යන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට යන්න බලාපොරොත්තු වෙන අපි යනවා රත්නපුරේ. අපි යනවා රත්නපුරේ කියන්නේ හිරියට හරියන්නේ නැහැ. බස් වලට කතා කරනවා. බසාව තමයි යන ගමන සිද්ධ වෙන්නේ.
එමද ඒකයි ගමනට උදව් කරන හේතුව කොයිතරම් ඕනකම් තිබුණා වෙනත් මුදල් හදල් ඒ අවශ්‍ය දේවල් ඔක්කොම තිබුණා ගමන් කරවන්නේ ගමනට උදව් කරන්නේ අර මේ බස් එක ඒක එනකන් අපි ඉන්න ඕනේ යන්න ඕනේ ගීක ඉන්න ඕනේ අන්න ඒ වගේ දුක් නැති කිරීමට ඕමන දුකක් නැති ජීවිතයක් සංවිධානය කිරීමට උවමනා කරන පුජ්‍යලයා දුක සංවිධානය කරන මූල හේතුව අල්ලගන්නවා අල්ලගන්නවා කියන්නේ මොකද්ද අල්ලගන්නවා කියන්නේ මේක මම බලාපොරොත්තු මේ මේන් මිදෙන්න මෙන්න මේක මම කරන්න ඕනේ මේක මම කරන්න ඕනේ මොකද්ද අර කාම ශක්තිය අඩු කිරීම විනා දුක් නැති කිරීම සඳහා අපේ සිත වැටිච්ච හැටි ඒක දිැති වෙන්නේ තව කාම ශක්තියක් අපේ සංහිතේ ඒ අනුසාරයෙන් ඇති වෙනවා ඒ ශක්තිය ඇති වෙනවා විනා ඒක කඩන මාධ්‍ය හැඩය ආකාරය අපේ හිතේ සම්බන්ධ වෙන්නේ නැහැ හිතත් එක්ක ඒක දැන් බුද්ධාගමේ උගන්වන්න සෑම පිළිවෙතක් අස්සෙම තියෙන්නේ දාන සීල භාවනා කියන ওই තුන. තුනෙන් එතනට අයිති ප්‍රධාන ක්‍රියා දෙකයි එතන තියෙන්නේ භාවනා කිව්වේ ඒකේ වර්ධනේ. ඒ මොකද්ද? දාන සීල දෙක. ඒ දාන කියන શબ્දයත් එක්ක තියෙන මොකද්ද? අත්හැරීම. ඒ අත්හැරීමේ ඓතිහාසිකම අත්හැරීමේ ක්‍රියාවට බැසීමේ පියවර තැබීම දුක් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා තුළ තෙන්න ඕන. එතකන් එයාගේ ගමන් ක්‍රමය වැරදි. වැරදි කිව්වේ එයා සංවිධානය වෙලා තියෙන ක්‍රමය විද්‍යාවෙන් තොරයි ක්‍රමයෙන් තොරයි. එතකොට දැන් යම් කිසි කෙනෙක් ඔය කියන න්‍යාය යටතේ ඔය දැන් කුමකට යට වෙලාද මේ தත්ත්වය උදා වෙලා තින්නේ කියන එක ඔය 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 ස්වරූපෙන් දැක්කොත් යට වැටුණොත් එයා අර මොන ආකාරයේ දුකක් මොන මට්ටමේ දුකක් ඉඳක් නිර සිරි සම්පරේත ආදී ඔය කියන ස්වරූපද ඇති දුකක් විඳත් විඳිනකොට අර විද්‍යාත්මක අවබෝධය ඇති පුද්ගලයා එයා විද්‍යාව තියෙනවද නැද්ද කියලා එයාට දැනගන්න පුළුවන් වෙන්නේ ඕකේ. ඕකයි ලක්ෂණය. මොකද්ද? එයා ඒ පත්ත්වයට පත් වෙච්ච හැටි. එයා දැනගන්න ඕන මට අත්හරින්න එකක් මෙතන තියෙනවා. ඒකත් එක්ක පැටලවිලි මම මේ පැදිලා තියෙනවා. අත්හරින්න එකක් තියෙනවා මම දැක්කේ නැහැ. ඒක අත්හරිනකම් මේ දුක තියෙනවා. ඒක අත්හරිනේ කිව්ව මොකද්ද? අත්හරිනේ කිව්වේ කාමය පාවිච්චි කරන්නේ නැහැ කියලා. එහෙම. කැමැත්. කාමය පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒතකොට යම් කිසි කරුණක් නිසා දැන් තරුණියක් බලාපොරොත්තු වෙන තරුණයාට බොහෝ විට නිරේ මිනිහයි ඉන්නේ. නිරේ කිව්වේ යයිකින් අපේක්ෂාවන් මහ ගොඩක් හදාගෙන ඒකෙන් ගිනි තියාගෙන දැන් රත් වෙවි ආ ඉන්නවා අර ජීවිතයක් අරමුණු කරන නිවිත කරගෙන එතකොට මේ මට්ටමට හිතපත් වෙච්ච දැනත්තාට මේ ඉගෙනීම මේ විද්‍යාව මේ ක්‍රමය ඔලුවට වැටිච්ච හැටි තරුණියක් පාවා ගැනීම ස්වභාවික සිද්ධියක් ඔකට දුක් විඳීම අයිති නැහැ. මේක අනුස්සීජා. දැන් මම මෙහෙම හිතුවා. මම කල්පනා කළා. ඒ නැකත් බලලා මේ මගුල් දාට කසාද බඳින්න පුළුවන්. මේ මොකද්ද මම මේ පිච්චන්නේ මොකක් නිසා? අන්න ඒ ටික අර දිනේනක. නැත්නම් ඒක තීරණයක් කරගන්නක. තීරණ පිච්චිලක්. ඒ පිච්චිලෙන්නේ මොකෙන්ද? එයාගේ ළඟ තියෙනවා කැමැති ගොඩක් කැමැති එයා කැමැති වෙන සිත බැඳී පවතින
අංශක මේ කොටස් දරනවා. ඒ හැම එකකින්ම කොල්ල තියෙන්නේ මොකද්ද? ඒකත් එක්ක තමයි හිත ඒ කාරණා එක්ක වෙන් වෙන් වශයෙන් ඒක හිතනකොට එතනින් පිච්චෙනවා. පිච්චෙන එකේ මොකද? එතන ගැටෙනවා. ඒකත් එක්ක ගැටෙනවා, අනිත් එකත් එක්ක ගැටෙනවා. ගැටෙන ගැටෙන හැම තැනෙම ඇතිකරන්නේ නිෂ්පාදනයේ රත් වීම. ඒකෝ දැන් මේ දෙවෙනි පදේදී මේ තැනත් අහනවා කේනසු නප්පසාසති කේනසු නප්පසාසති පේන ඕක පේන්නේ නැති මොකද? ඇයි ඕක පේන්නේ නැති? පේන්නේ නැත්තේ දන්නේ නැති නිසා. දැනගන්න දේ විතරයි පේන්නේ, නැති දේක් පේන්නේ නැහැ. ඒකට හේතුව මේ පැන්සලේ මේ සුදු තියාගෙන හැම තැනම පොත් අස්සේ අවසන මේ මැද්දේ පැන්සලේ තියෙන. දැනගන්නේ කියන්නේ මොකද්ද? කලින් දැක්ක තමාගේ පැන්සලේ තමාගේ හිතෙත් ඒ වාගේ මේ ඡායාව ඇහැට. එළ ඉස්සෙල්ලා පැන්සලේ ඇහෙන් දකින්න ඕන. ඒ ඇහෙන් දැක්ක පැන්සලේට පැන්සලේ ඇහෙන් දැක්ක හැටි අර මේ සුදු තියෙන පැන්සලේ එක ફોකස් මේ එල්ල වෙනවා. අන්න දැන් පැන්සලේ තියෙනවා. අය මතක නැති වෙනවා කියන්නේ ඒකයි. ඉස්සෙල්ලා අපේ ඇහි ඒ ඡායාව අරගෙනම හිටින්න ඕන. නොපෙනී තියන්නේ අර ඡායාව ඇහි හැදෙනකම් විතරයි. තේරුණාද? ඇහි ඡායාව හැදෙනකම්. මෙතන දැනගන්න ඕනේ කිව්ව මොකද්ද? මෙතන දැනගන්න ඕනේ කිව්වේ ඒකමයි. ඒ අපේ මේ නොපෙනීම නොදන්නාකම මත හැදිච්ච එකක්. ඒ මොකද්ද නොදන්නාකම? කවදාහක් පැන්සලයක් දැක් නැති මිනිහෙකුට ඔන්න ඔතන තියෙන පැන්සලේ ගණන් කිව්වා. හේ මිනිහා හැමතැනම ඉඳලා හිටන් පැන්සලේ හොයනවා. කවදාවත් දැකලා නැහැ පැන්සලේ. ඉතින් පැන්සලී කියන්නේ මොන හැඩයක් ඇති මොන වර්ගයකටද කියලා දන්නේ නැහැ. ඉස්සෙල්ලා පැන්සලේ දැකලා තියෙන්න ඕන. පැන්සලේ හිතෙන් පැන්සලී කියලා හිතලා තියෙන්න ඕන. ඒත් නැත්තම් බෑ. දැන් බැරි වෙලා දැන් යම් කිසි දවසක මිනිහේ පැන්සලයක් දැකලා මේ මොකද්ද මේ ලියන එක කියලා අහලා තියෙනවා. ඔය ලියන එක බැරි වෙලා ඒ මිනිහා ඒක දැකලා ඒ මිනිහාගේ ඒකද කියන්නේ අත්දන් නිරුක්තිය. ඒකද කියන්නේ නිරුක්තිය. එයාට ඇහිලා තින්නේ මේ ලියන එකක් කියලා. ඔය මිනිහට කිව්වොත් පැන්සලිය ගන්නයි කියලා. තව 10ක් දාගන්න. එයාට නිරුක්තිය එන්න ඕන. නිරුක්තිය කියන්නේ ඒකට කියන නම. එයාට කිව්වොත් ලියන එක ගනින් කියලා. විජාර පැන්සලේ ආරම්භය. ඒ මොකද්ද? ඒ නිරුක්තිය වැඩ. ඒ නිරුක්තිය වැඩ කරනු කියන්නේ මොකද්ද? දැන් මෙතෙන් දෙක යෙදෙන්නේ කොහොමද? දැන් මේ කලින් මේ පිරිස මේ කාරණේ පිළිබඳව දන්නේ නැතුව හිටපු පිරිස. අපි දුක් විඳින බව දන්නවා. අද ගිය සුමානේ ඒවා කොටස් දැනගත්තා. තාම දන්නේ නැහැ. ඒකෙන් ඒක හඳුනලා ඒකෙන් ඒකේ අපිට නොපෙනෙන්නේ මොකක් නිසාද කියලා අපි දන්නේ නැහැ තාම. නොපෙනෙන්නේ ඒකේ හැඩය දන්නේ නැහැ. පැන්සලිය දන්නේ නැතුව. ඒකේ ක්‍රම ඒකේ හැඩය ඒකේ සකස් වූ ආකාරය ආදී මේ කොටස් ටික දන්නේ නැමේ. ඔන්න දැන් අද අපි කිව්වා දුක කියන මේ සංවිධානය ඇති වෙන්නේ දුකේ කියන එක්තරා පීඩාවක්. පීඩාව ඇති වෙන්නේ රත් වීම උඩයි. රත් වීම හැදෙන්නේ කාන්ත මේ පදනම උඩ, කාන්දම් මූලිකත්වයේ උඩ. ඒ නිෂ්පාදනය කරන රත් වීමයි ඒකට තමයි කාමය කිව්වේ. තොරදන් අපි දුක නිදහස් වෙන්න ඕනේ. හිතපු හැටි අපේ දුකත් ඒ විඳින විඳුමත් එක්ක අපේ තියෙන පීඩනය මේ ගැටුම. ඒ ගැටුම එක්ක අපි පොර අල්ලන්න අපේ අර දුක වැඩි වෙනවා මිස දුක නැති වෙන මෙවයි කියලා හිතින් නැහැ. අන්න මෙතන
අවිද්‍යාවෙන් විද්‍යාවට බහින්න ඕනේ. මොකද විද්‍යාව දැන් මේ අය දැනගත් දන්නවා මේ කාමය කාම්දමේ සම්බන්ධතාවයේ උඩ ඒ ගැටෙන ස්පර්ශ වෙන ප්‍රමාණයට රත් වෙන. එතකොට මේ විඳින දුක නැති කිරීම නෙවෙයි මා ලෑස්ති වෙන්න ඕනේ. මං හොයන්න ඕන මගේ හිත මේ රත්වීම මතු කරන්න මොන මොලෑද ස්පර්ශ වෙයි ඇතිල්න්නේ මොලේ මේ අතුල්ලලයි රත් වෙන්නේ ඇතුල්ලොත් නේ රත් වෙන්නේ මේ ඇතිල්න්නේ මොකක්ද ඒකට ඒයා අර දුක එක්ක ඒ අවස්ථාවේ කිසිම වෙන්නේ අයින් වීමක් නැහැ ඒකත් එක ගැටුමක් නැහැ මේක බුදුහාමුදුරුව පෙන්නවා දුක්ඛ සමුදය කියන්නේ ඔය චතුරාර්ය සත්‍ය විවරණයක් දුක්ඛ සමුදය කියේ මොකද්ද මේ පීඩන ඇතිවීමට හේතු උනේ මොකක්ද එතකොට දුකින් නිදහස් වෙන්නේ ඊවට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා දැන් මේ මහා ඥානවන්තයෙකුටයි මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ සුළු කෙනෙකුට නෙවෙයි ලොකු ඥානවන්තය ඉතින් ඒක විද්‍යාත්මක ස්වරූපෙන් එකකට එකක් ගලපා නොපෙන්නවා නම් ඒ මනුෂ්‍යයා ලේසින් පිළිගන්නේ ඒ තරම් කරුණු දන්න කෙනෙක්. එතකොට මේ දුක්ඛ සමුදය දෙකෙත් අර විද්‍යාවෙත් තියෙන්නේ එකම ස්වරූපයක්. අරක විද්‍යාව තනි වචනයක් දුන්නා අතන වචන දෙකකින් විද්‍යාව කැදී විද්‍යාවයේ වචන දෙකකට බෙදුනේ වචන හතරක් ඔකට අයිති දුක්ඛ සමුදය නිරෝධ මාර්ග විද්‍යාවේ ওই වචන හතරෙන් කැඩුනේ. ඒතර යම් කිසි කෙනෙක් විද්‍යාව පාවිච්චි කරන්න දුක නිදහස් වීමට විතරයි අපිට විද්‍යාවක් ලෝකේ උණුනේ වෙන මොනම හේකටවත් ඕන වෙලා නැහැ. හැම විද්‍යාවක්ම ඒදා තියෙන දුක නිදහස් වෙන එකක්වත් හරියන්නේ නැති එක ඇත්ත. නමුත් විද්‍යාව කියන වචන පාවිච්චි කළේම දුක නිදහස් වෙන්නයි වෙන මොනම හේකටවත් පාවිච්චි කළා. එහෙම අවල් එකට පාවිච්චි කළායි කියලා යම් කිසි කෙනෙක් කොප්පු කරනවා නම් ඒක අහන්න සන්තෝෂයි. එළ මොකුත් නැහැ. මුළු ලෝකෙම දුක නිදහස් වෙන්න හදනවා අවිද්‍යාවයි. කියන්නේ ක්‍රමයේ නෙමෙයි කිව්වා. ඔහොමනේ උපරයි. ඒක මේ සාමාන්‍ය සුළු කෙනෙකුට කතා කරන සුළු අයට කතා කළේ නැහැ. තුන් ලෝකෙටම කතා කළා පුළුවන්. තුන් ලෝකෙ ගැන කතා කළොත් කොච්චර නැනවතුන් ඉන්නද? ඔක්කොම අභිභවාදී. ඒ වචන හෙල්ලුණා. ඒ පිළිබඳ දෙවිවරු කතා කරපුවා බ්‍රහ්ම දිවි රාජවරු කතා කරපු අප්‍රමාණ තියෙනවා. එතකොට ඒ දුකක් විඳ පීඩන පෙරළිය පීඩන තත්ත්වයට සිත පෙරළුණ පුජ්‍යලයා දැන් මොකද්ද කරන්න ඕන? පීඩණය නිෂ්පාදනය කිරීමට තමාගේ හේතු වන ඇතිල්ලිලි කොච්චර තියෙනද මගේ හිතේ? ඇතිල්ලිලි ස්පර්ශ වීම එවත් එක ගැටුම් කොච්චර තියෙනවද කියලා බැලීමම මොකද්ද? දුක්ඛය අවබෝධ කරලා සමුදය සොයන්න ගිය වෙලාව මොකද්ද? ඒකට තමයි විදර්ශනා කියන්නේ. නිකං ඇතුල් වෙනවා පිට වෙනවා කිව්වට හරියන්නේ නැහැ. මේක එක්තරා මහා රටාවක්. ඒක හැම කොටසක් ගැන එකම අපේ දැනීම යන්න ඕන. ඉතින් ඒ හැම කොටසක් එක්කම කිව්වහම කාගයක් අතලං කිසි කෙනෙක් ගාව තියෙන එකක් නේ දැන් Taman පේන එක. මොකද්ද? අර නිවිත එක් ආශ්‍රය කරන බුද්ධලයා. එයාට ලැබිච්ච දාට කාම ආසාදේ හෝ රසය භුක්ති විඳිනවා දැන් කරන්න බෑ. ඒ කවදාද ලැබිච්ච දාට? ඒ ලැබිච්ච දාට මලක් දැක්ක කෙනෙක් අනේ මල් ඒ මල් ටිකක් මට පූජ කරන්න දැත්තා. ඉතින් ඒ මනුෂයා මල් පූජ කරන්න බුදුහාමුදුරන් බය ඇත්ත. නමුත් අර මල් ටික පූජ කරගන්න ගිහිල්ලා මිනිහා සෑහෙන දුක දෙනවා. කොහොමද යාර මල් ටික කඩන්නේ? බලම බොහෝ වීර්ය කළා උගේ වත්තට පයින්නක් බෑනේ. ඇලිසේෂන් බල්ලෝ ඉන්නවා.
ඉතින් මේ වදේ මොකද්ද මේ මිනිහා විඳින්න? මොකද්ද? මල හම්බෙලා පූජා කරන දා වෙනකන් ඉඳ බැරුව නඟලනවා මේ මිනිස්සු. ඒ මොකද්ද? කාමයාගේ වැඩිකම්. හිතපු හැටිය ගිනි අරන්. ගිනි ගල්වත්. තට්ටු කරපැටිපත් වෙනවා. දැන් දැනුත් ඇටේ ගිනි කුරු. පිටේ ඇතුළේ ගිනි කුරුපත් වෙනවා. සමහරු මූණ ඇතුළේ ගිනි කුරුපත් කරලා ටිකට්පත් කරනවා. ඒ තරම් ඒක ගිනිකාරකම් අපේ හිතේ දැනගන්න ඕන අර පිටේ අතුල්ල පුහම පත්‍රයේ ධර්ම වෙරිවිය සරක් තමයි අපේ ළඟ තියෙන්නේ හිතපු හැටි ගිනි අරන් දැන් ඕන දැන් එමිණියා දැන් ඕනේ කියන්නේ මොකද්ද මල් නෙමේ දැන් ඕනේ කියන්නේ මේ ගිනිගේ මල් ගැන හිතලා මල් පූජා කරන්න හිතලා ගිනි ගත්ත ගින්නෙන් නිවෙන්න ඕන මට දැන් කොහෙද මේ මිනිහා ඉන්නේ මල් පූජා කරන්න හිතේ නිරය ලෝකේ යෙමිණියේ එවලෝ මල් පූජා කරන්න හිතලා නිරේට වැටිලා ඉන්න. දන්නේ නැහැ. නේද? නැත්තම් තිරිසන් ලෝකෙට. බලනකොට මේ මල් පූජා කරන්න මොකටද නිරේ මෙරෙන් තිරිසන් අපායෙන් මෙරෙන් සදිවි ලෝකෙට අපි විඳින්න. කේතුමති රාජධානී උපදින්න රටේ නැති ලෙඩ. මේ ඔක්කොම තියෙදි මිනිහා ඉන්නේ දැන් කොයිද කියලා බැලුවොත් නිරේ ඉපදිලා විඳවනවා දැන් මිදෙන්න ඕන දැන් මිදෙන්න ඕන. ඒ දැන් මිදෙන්න ඕනේ කියන්නේ දැන් මල් මිනිහන් මල් නැමේ මිනිහට ඕන. මල් හිතලා මලත් එක්ක සම්බන්ධ වෙලා පූජාවත් එක්ක සම්බන්ධ වෙලා හිතපු හිතවිල්ල නිසා අටගත්ත ගින්න නිසා මිනිහට දැන් ගින්න මේරෙන්න ආවද ඒක නිසා තාප්පෙන් පයි තාප්පෙන් නොකෙන මේ මල් ගන්න මේ විලායේ මියර උලන්න බෑ මොනම ලෙසකින් උතුලන්න බෑ තාප්පෙන් බෑන සමහරට කඩන් එන්න පුළුවන් වෙන්න පුළුවන් නැත්නම් ඇලිසේෂන් ලකන්න පුළුවන් මොනවා හරි දන්නේ සමහරට ඉරීට යන්න පුළුවන් හොරකම් කරන්න ආවයි කියලා මොනවා හරි අන්නේ දෙන්නේ මිනිහා බලන්නේ මොකද්ද හැද ඥානවන්තව මේ මොකද්ද හැද මම බැලුවා මල් ටිකක් බුදුහාම ගන්න පුතුවා ඔව් ඉති මොකද්ද උඹට ඕන උඹ මල් පූජා කරන්න ලෑස්ති වෙන්න ඕන මල් ටික හම්බෙච්ච දාට එතක මොනිවි සැනසිල්ලේ මල් හොයන නිදහස සැනසිල්ලේ මල් හොයාගන්න ඕන මේක එල්ලිලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒ මිනිහෙන් ගන්න වෙන මල් ගහ හිතවලව ඒ මල් පල්ගත් දාට පූජා කරන්න හිතන්න ඕනේ එදාටයි. උඹ අනුන්ගේ වත්තේ මල් දෙන්නේ බයම් පූජා කරන්න ඉන්නවා. කවුද හරිදිකා? බයි. ඒ අවස්ථාවට අර යතා යතාව පණීත. එන්න තාලි හැටියට. ඒක මෙනෙහි කරන දැනගන්නේ කිව්වා. ඒ සතිපට්ඨාන සූත්‍රය දිනේ. ඒ වගේ දැන් යා දැනගන්න ඕන මේ ගින්නෙන් මම පෙළෙන්නේ මොකක් නිසාද? අරක දැන් කරන් දීතු නිසා දැන් කරන් මලන් සූසුකම් තියෙනවා අපේ වත්තේ මල් ඇත්තෙත් නැහැ මල් තියෙන මිනිස්සු අඳුරන්නේත් නැහැ මේ මිනිස්සු මල් දෙයිද දන්නේත් මේ කිසිම සූසුකමක් නැතුව මේ කරන් දන්නේ මම කොයිතරම් මෝඩකමද මම මේ කරන්නේ කියලා ඉතින් අත්තරපු හැටි මල් නිසා අටගත්ත 10 ඒ අවස්ථාවේ නොයසුම්කම ඊවසුම්කමටපත් වෙන මොකක්ද උනේ යාලේ කාමයේ ඉස්සරහට ආ කාමයේ එයා පාවිච්චි කරේ නැහැ මොකද්ද කොලේ දානේ ඒ ඉතින් じゃ දානේ ඔය දාන සීල භාවනා කියලා හිටන් ත්‍රිද පුණ්‍යයක් ක්‍රියා කියලා නම ගාගෙන කාට හරි ටෝෆියක් දුන්නොත් දානේ හරි ආනජවදා වේරමණීක සීල් හරි දානේ ඒ ඉතින් じゃ දානේ ඔය දාන සීල භාවනා කියලා හිටන් ත්‍රිද පුණ්‍යයක් ක්‍රියා කියලා නම ගාගෙන කාට හරි ටෝෆියක් දුන්නොත් දානේ හරි ආනජවදා වේරමණීක සිල් හරි ඇස් දෙක පියාගෙන හිටියොත් භාවනාව හරි තුනම හරි ඔන්න ඕකයි අපිට වෙන්නේ ඒක නෙමෙයි විද්‍යාත්මක පදනමක් මත අපි ජීවිත ගෙන යන්න මේ කාරණා හොඳාකාර දැනගන්න ඕන ඉගෙන ගන්න නැතුව දැන් මිනිහා අයන් ඉඳලා මහා විශාල පොත්පත් කියෝලා ඒ පන්තිවල සමර්ථකම් ලැබපු දාට තමයි මිනිහට උසස් උපාධියක් ලබන්නේ. අයන්නව කියපු නැති මිනිහා උපාධි බලාපොරොත්තු වෙන පිස්ස වෙනවා මිසක් වෙන මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න ඒකයි දුකෙන් නිදහස් වෙන්න ඕන මිනිහා දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ නැතුව දුකෙන් නිදහස් වුණොත් තවත් දුකට වැටෙන එක. නමුත් ඒක කරන්න ලෑස්ති වෙන්න ඕන මල් හම්බෙච්ච දාට. දැන් මට තියෙන්නේ මොකද්ද මල් දුකක් නැතුව ලැබෙන ක්‍රමයේ සංවිධානය කිරීමයි මල් පූජා කරනවා. කද්දෙක් වර මිනිස්සු අඳුර ගන්නවා.
ඉස්සෙල්ල කරන වැඩ ටිකක් තියෙනවා. පූර්ව කෘත්‍යය. ඒ වෙලට ඉතරාට පස්සේ මම මල් පූජකන සුස්සා වෙනවා. එදාට මල් ගැන පූජ කරන්න හිතුවට මට මේ ඍදු වෙන්නේ නැහැ. සුදු යාට වෙනවා. යාට පේනවා. එහෙම හිතන්න බෑ. ආන්නේ ආ දැනගන්න ඕන මේ මට මේක කරගන්න ඉඩ නොදෙන්නේ මොකද්ද? ඉඩ නොදෙන්නේ මොකද්ද? ඉඩ නොදෙන්නේ මගේ අධික කාමය, අධික කාම, වැඩියෙන් කාමදම් තියෙනවා එලා. ඒකකින් මගේ කාසියලා දින මම නොදන්නවත් මේ. දැනුයි මේක කතන්දරය දන්නේ. නමුත් සෙල්ලා ඒවා එකාශයලා තියෙන. ආ හොඳයි. ඒකට කිව්වා සාන්ති පාරමිතාව කියලා. ওই සාන්ති කම්ති සාන්ති පාරමිතාව ආදී ඔය දිලා තියෙන නිකන් බෝඩ් එකේ එල්ලලා තියන්නේ නෙමෙයි. අවස්ථාවට පාවිච්චි කරන්න. දාන සීල නෙක්ඛම් ප්‍රඥා වීරි ආදී ඔය ඔක්කොම ශාන්ති අධිෂ්ඨාන කියලා තියෙන්නේ මොකද්ද? ඔවා අර ඒ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයේ ගෙනියන වෙලාවේදී එයා අනුගමනය කිලිපු කළ යුතු නීති 10ක් තියෙනවා. ඒ නීති 10ට ඇතුල් වෙලයි මේ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයේ සංවිධානය කරන්න. ඉස්සෙල්ලාම අත්හරින්න ඕන. ඊළඟට එයා ඊට අනුව තමාගේ පැවතුම් තියනවාද කියලා බලන්න ඕන. ඊළඟට බාහිර බලාපොරොත්තු අත්හරින්න. ඔන්න ඔය විදිහේ එක්තරාන් විනයක් යටතේ අරක කරන්න ඕන. දැන් වෙල්ඩින් කන්නයක් කෙනා ඒකට අයිති විනයක් තියෙන. ඒ විනය නොකර එකට ගියොත් ඇස් පුපුරෝ ගනි, ඇස් පුච්ච ගනි, නොයෙකව කරගනි. ඒ විනයට යටත් වෙලා ඕන අරක කරන්න. ඒ වගේ එතෙන්දී අයි ඉවසනේ කිය මොකද්ද? එයාට එතෙන්දී ඉවසිල්ල ඕනේ. අතන අත්හැරිල්ල. මෙතන ඉවසිල්ල කිව්වේ හොඳයි කමක් නැහැ. මගේ වරද. මම සංසාරේ කාසු කරපු මෙවම ඉන්නේ. ඒක නිසා ඒක මං පිළිගන්නවා. නමුත් මේක කැඩෙන තැනට මගේ පැවැත්ම සංවිධානය කරනවා. මොනවාදේ පැවැත්ම සංවිධානය කිරීමේදී මෙයා වැටෙන්නේ කොතෙන්ද? පැවැත්ම මං සංවිධානය කරනොයි කියලා හිතපු වෙලාවෙම නිරෝධයට වැටෙනවා. නිරෝධයට කියන්නේ කෙරෙන පැත්තට වැටෙන. එයා හරියට බේරෙන්න හිතපු වෙලාව. බේරෙන්න හිත නිසියාකාර බේරීමේ හිත එනකන් එයා නිරෝධය ගැන හිතලා නැහැ තව. ඒ නිරෝධයටත් නීතියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ නිරෝධය ලබන හැටියට ඒ සිටිවිල්ල ගොනු වෙලා හිතෙන්න ඕන මෙන්න මෙහෙමයි මං නිරුද්ධ වෙන්න මේකෙන් බේරෙන්නේ කියන්නේ. එතකොට දැන් යාගේ චේතනාව අදහස කොතෙන්ද වෙලලා තියෙන්නේ? නිරෝධේ පැත්තට. අන්න හරියා හිතපු හැටි හරි. ඔන්න ඔහොම තමයි නිරුද්ධ වෙන්න හිතන්න ඕනේ. කොහොමද මේ අයිති? ආර්ය මාර්ගාට කියලා කිව්වේ. හරියට ඒක. නිවැරදිව ඒ කාරණේ තේරුම් ගන්න ඕන. දැන් මෙතන අපි කිව්වේ මොකද්ද? කාරණේ තේරුම් ගන්න හැටි තමයි ඔය කිව්වේ. මොකද්ද? මට උනේ මොකද්ද කියලා කාරණේ තේරෙන්න ඕනේ. මට මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ. එතන මල දිරා යනෝ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ කියලා හිතන් දැන් හැම එකටම දැන් ලස්සන කෙනෙක් දැක්. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියවට අර කාමයේ තියෙන එක ඒක බුසු බුසු ගාලේ යනක නවත්තන්න බෑනේ. අපි කෑ ගහයි කනටත් කියලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හූ කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒ මොකක්ද ඒ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වේ අවසාන තීරණය. ඉරි ඉස්සෙල්ල කලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම පේන්න තමා විසින් සිටීතු ක්‍රමේ තමයි කොහෙන්ද මාව අහුවෙලා තියෙන්නේ කියලා සෙවිල්. සෙවිල් හොයනකොට යාට පේනවා ඒ වස්ත්‍රයේ කිසිම දෝෂයක් නැහැ. මගේ ළඟයි දෝෂේ. මොකද්ද දෝෂේ? මගේ ළඟ තියෙනවා අනවශ්‍යව යම් යම් මේ දේ බදා ගන්න ශක්තිය. අනවශ්‍ය කිසිම තේරුමක් නැහැ. සෑම දෙයක්ම බදා ගන්න. ඕක මොකද්ද? ඕකට තමයි අනාත්ම කියන්නේ. අනාත්මය කියන්නේ ඕක. අනාත්මය කියන්නේ තමන් කරනව නෙමෙයි. ඒක හේතුවක් නිසා සිද්ධ වෙනවා. හේතු අල්ලනවා. දුක්ඛ සමුදය. හේතු අල්ලපු හැටියේ පෙනව අහවල හේතුවයි ඔය කලබල වෙන දෙයක් නැහැ.
ඒ සිත ඒකට බැඳීම ස්වභාවිකයි. බැඳුනට ඒක ඉෂ්ට කරන්න යන්න ලැස්තින නරකයිම. ඒක ඇතුලේ කෙරෙන වැඩ. ඒක බැඳුනා. ඒ ශක්තිය තියෙන නිසා. ඒක නිසා ඊළඟට ඒකට යට වෙන්න නරකයිම. යට නොවී ඉන්නයි කියන්නේ. ඒක ඊ ආකාරයෙන් ඉෂ්ට කිරීමට ලැස්ති නොවී. අර ඉවසිල්ල එතෙන්ද දාලා මේකේ හැටි මෙහෙමයි. ඔව්වා ඔය කියන විදිහට කරන්න බෑ. කල හැකි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව නම් ඔය කරන්න පුළුවන්. අද නොවෙන්න පුළුවන්. කරන්න පුළුවන් වෙච්ච දාට කෙරෙන්නේ මේ රිදුන් නැතුවයි. කියලා යම් කිසි කෙනෙක් හිතන්න සමර්ථ නම් ඒක දැන් මේ පිරිසට වැටුණා නම් වෙන්නේ මොකද්ද? අර පැන්සලේ හැඩය ඇති දෙයට මෝක පැන්සලේ ඕක ලියන්නේ ඕක ලියන්නේ ඕකට කියන්නේ පැන්සලේ කියලා ඉගෙන ගත්ත දාට පස්සේ පැන්සලේ දැක්ක හැටි අඳුරන්න වගේ අර මං කිව්වේ පැන්සලේ ඇහැට එන්න ඕනේ එතකම් පේන්නේ නැහැ කියලා අන්න ඒ වගේ මෙවැනි අවස්ථාවක් පැමිණිච්ච වෙලාවට ඉතින් මොනවාද අවස්ථාව හැම වෙලේම මේක තමයි අපිට වෙලා අපිට තියෙන්නේ එකක් අත්හරිනවා එක කෙල්ලෙනවා ඒකේ අතුල්ලනවා බැරි වෙනකොට පයින්නවා තවත් එක හිත අතුල්ලනවා රිදෙනවා පයින්නවා තනබැන ඉන්න එකයි දැන් කරන්නේ. දෙරිලා නැහැ. වරෙන්තුකාරයව. හිත අපේ හිත වරෙන්තුකාරයව. මෙතන හැංගෙනවා ඔන්න එනවා කිය හැටි වෙන දෙන්නට පයි. ඒ වරෙන්තුට අහුනේ මොකද යම් කිසි කෙනෙක්. වරදක් කළා නිසා. නැත්තම් කවදාකතරින් කිය. මේ අපට හිත වරෙන්තුකාරය වුණේ මොකෙන්ද? අපි වරදක් කළා කියලා. ඒ කවද? බොහොම කල්ින්ද? මේවා එකාසු කරලා තියෙනවා. දැන් ඉතින් හිමීට සාධාරණ නඩුවට ඉදිරිපත් වෙන්න. ඒකට ඉතින් අද්වකත් කෙනෙක් මේ ඉන්නේ අල්ලා ඉදිරිපත් වෙන්න. රිස්ත දේ කියන්නේ. ඒකටයි ඒ කෙනෙක් ඕන. රිස්ත දේ මොකක්ද කියන්නේ? අන්න ඒ වගේ තමා ළඟ ඉන්න අද්වකත් කවුද ප්‍රඥාව? අද්වකත් තුන්නේ ඒ ප්‍රඥාවේගේ මොකටද? මේ දැනීමේ අයගේ මේ කාරණය පිළිබඳව ප්‍රඥාව හැදුනේ. मुदल ගාස්පති ඇහුණද කීපේ වගේලා හිත යටින්ම කියයි. ඕකට පිළිපදින්නේ මෙහෙම කිව්වනේ. කිව්ව හැටි වෙන්නේ මොකද්ද? තමාගේ අවස්ථාවට දැන් නඩුවට යම් කිසි කෙනෙක් කරුණිතාවරේ කළොත් ඒ වෙලාවට එක්තරා ප්‍රමාණික නිදහසක් ලැබලොයි මිනිහා නඩුව අහලා ඉවර වෙනකම්. ඒ වගේ ඒ වෙලාවටම යන්න නිදහසක් හම් වෙනවා. මොකද්ද? හා හොඳයි. මේ කියන්න වගේ ඉතින් අර मुखद දුක්ඛ සමුදය තිබිලා නිරෝධ මාර්ගයට වැටිලා ඔන්නෝම චුට්ට චුට්ට තමයි අපි ඒ කියන්නේ අබින් ගන්නවා චුට්ට චුට්ට තමයි ඒක ඇතුල් කරගන්නවා එක පාර්ත දුක්ඛ සමුදය ගහලා දැම්ම නිරෝධ මාර්ගය නැග්වා නිවන් ඔය විදිහේ අපි හිතන්න පුළුවන් අපේ ආසාවට උදැරිය කෙරෙන්නේ නැහැ එක එක පොඩ පොඩ दुख समुद्रेरुंगे मूल काम धातु काम शक्ति अड़कोरण मगट बहिन ए मगट बहिन बमन आर्य सत्य अवोध किसी में सत्या मुकुद कथावा प्रश्न हंड मुहूर्त ඒ ප්‍රමාණයට ඒ චුට්ටේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. පච්
එතකොට ප්‍රත්‍යක්ෂ කලයි කියන්නේ මොකද්ද? ඔය අවබෝධ කලයි කියන්නේ. සිව් සද්දම් අවබෝධ කරගෙන යනිවන් දැක්කේ. ඒ වෙලෙම යාට ඔය කියන ඔය ඔක්කොම වට්ටෝරිය කියන ඔක්කොම හම්බෙලා යාට. හැබැයි ඔක්කොම නෙමෙයි මේ ප්‍රමාණයට. මොකක්ද? එයා එක්තරා දුකකට වැටුණායි. දුකට වැටුණ හැටි දැනගත්. දුකෙන් බේරෙන මාර්ගයට තමන් ඉගෙනගෙන තියෙන්නේ. ඒ මාර්ගයට යාගේ සිත වැටුණා. වැටිච්ච හැටි මිනිහට හම්බුනේ නිවන නෙවෙයිද? නිවන කියන්නේ ඒ වෙලාවේ පිච්චිච්ච එකෙන් නිවුණා. ඔය මදයි කොහොම හැටි? ඒ ගිනි ගිනියන් තියාගෙන පිච්චි පිච්චි හිටම මිනිහට යාන්තම් හුලම් පාරක් ඇදුණා. ඒකත් ලොකු නිවිල්ලක්. අන්න ඒ වගේ හුලම් පාරක් වෙන නිවිල්ලක් අර විදිහේ පිළිපැදීමෙන් හම්බේ. එතකොට අපි ඔය විදිය පිළිපැද්දොත් එයා කවුද? ඔය විදිය පිළිපැද්දේ එයා විදර්ශනා වඩන යෝගාවචරය. හැබැයි මිනිහා කොහේ හරි ලොකු වැඩ කරන මේ කොහේ හරි වෙන්කලයක වැඩ කරනවා වෙන්න බුණ වැඩ පොලක වැඩ කරනවා වෙන යකඩ උස්සගෙන දඟලන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ යකඩ උස්සගෙන යන මිනිහා යාර පැවතුම් ඒ විදියට තියෙනවා නම් කරේ යකඩ තිබුණාට එයා යෝගාවචරය. මොකද නියම විදියට තමන්ගේ සිතවිලි සංවිධාන කරන්න සිත යෝග කරමිනුයි යෝග කරමිනුයි එයා අර යකඩ උස්සගෙන එහාට යන්නේ. ඒ යස්සේ අර යෝග ශක්තිය තියෙනවා. එතකොට ඒ මිනිහට කියන්නේ මොකද්ද? පිටින් පේනකොට යකඩ උස්සන මිනිහා යටින් බලනකොට යෝගාවචරය. අර පිටින් පේන එක තමයි අපි කතා කරන්නේ. නමුත් එයා දන්නවා මම යෝගාවචරය. මොකද්ද? මම සිත සැප ලැබෙන පැත්තට යෝග කළා. ඊට අනුවයි මගේ සිත හසුරවන්නේ මේ යකඩෙත් උස්සගෙන මම තෙන්ද යනවා. නමුත් ඒ යන කාලය තුලදී මම මෙහෙමයි හසුරවන්නේ. මේ හැසිරෙන නිසා මට නම බුදුහාමුදුරුවෝ නම දුන්නේ යෝගාවචරය. එතකොට ඒ නමට යටත් වීමනේ මේ මට ඕන. යෝගාවචරයේ ගුලවින අයිතිවාසික ලබන්නේ ඇත්තෙම ඒක මේ මයිලන් තිබුණ නැත්නම් මම මුළු දවසම පිච්චිලා දැන් ඒ පිච්චෙන හේතුන් එන වෙලාවට මම පිච්චෙන්නේ නැතුව ඒක නිවාලයි පාවිච්චි කරන ඒක නිසා මුළු දවසම මම නිවිලා. එතකොට දැන් මේ මනුස්සයාට අර කියන අජිතට අජිත කියන්නේ මහා පණිවිඩේ මේ විදිහට කියලා දුන්නාම දැන් අපට වඩා හොඳ මොළ තියෙන මිනිස්සු කල්පනා ශක්තිය නිදහස මේ ඔක්කොම තියෙනවා. අය මිනිහා ওই පද දෙකේදී සමහර වෙලාවට රහත් වුණා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒක විස්තර තව වැඩි වෙන්නේ නැහැ. මොන වුණාද දන්නේ නැහැ. ඔච්චර පැහැදිලි බුදුහාමුදුරුවන්ගේ දේශනාව සරි උත්හාමුදුරුව විග්‍රහ කළේ ওই විදිහට. එකෙන් එකට තිතෙන් තිතට විස්තර කළා. ඒ විස්තරේ ඕ නම දුර්වල හිතකට වැටිච්ච හැටි දුර්වලකම් මැඩගෙන දැනීමෙන් පෝෂණය වෙලා එයා අර ප්‍රතිපත්ති ගරුක පුජ්‍යලේ බවට පත් වෙන්නේ निराයාසයෙන්ම අර බලේ උදව් දෙනවා. එතකොට අම්මම අපිට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් කිව්වොත් නෑ මං ඔහොම ඉන්නේ නෑ. කොච්චර ඉන්නේ නෑ කිව්වත් මේක තේරුණා නම් ඒ කෙනා ඉන්න තේකවට එයාට දන්නේම නෑ ඉඳලා. ඕකයි අනාත්ම කිව්වේ. ප්‍රති හොඳ වෙන්නත් එහෙමයි නරක වෙන්න. අපි නරක වෙන්නේ අපි ළඟ තියෙන නරක නිසායි. ඒක නරක ශක්තියක් නිසායි. නරක ශක්තිය වඩින දැනීම අපි ළඟට ආවට පස්සේ අපි කිව්වත් නේ කිව්වත් අපෙන් කෙරෙන්නේ අර දැනීම මිශ්‍ර වී නරක ශක්තිය බිඳලා එක්තරා ප්‍රමාණයක සැලසිලිදායක අයිතිවාසිකම ලැබෙනවාමයි. ඒක නිසා සුතමේ ඥානෙ අගය කළා බුදුහාමුදුරුවෝ. සුතමේ ඥානෙ කියන්නේ යමක් හරියට මේ නිකම් මොනවා හරි ගම්මැදි හැල්ල වගේ අහලා නෙවෙයි හරියට යමක් දැනගත්තොත් ඒක ඒ පුද්ගලයා මෙලෝ දුක පරලෝ දුක සියලු දුක් නිවලා අමා මහ නිවන් දක්නවා. දැන් මේ අයට සමහර අය කියන්නේ අපිට ඔවා කිව්වට කරන්න බෑ ඔයි කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම වෙලා බැලල අපිට පේනවා නම් සිත වැඩ කරන්න හැටි එයා ඒකට ඕන නැතුවත් මේවා නිකාම වැඩ කර එලා එතනින් මෙහාට තල්ලුවනවා. ඒක තමයි අනාත්ම කිවි. අපි කොන්න දෙයක් නැහැ. එතන තියෙන යෝග ශක්ති විසින් ඒ දේ කරાવી
අපිට තියෙන්නේ ඒ අඩුපාඩුකම් එතෙන්ට දාගන්න උපක්‍රමයේ යෙදෙන්නේ. දැන් ඒක තමයි මේ දීගෙන යන්නේ. හොඳයි දැන් වෙලාව සම්පූර්ණයි. තාම පද දෙකයි අපි හේදුවේ. පේලි දෙකයි. ඉතින් පේලි දෙක නෙමෙයි. අර එදා අපි ලෝක තෝරපේකෙත් ඒකම ඒකෙම්ම පුළුවන් ඕනෑම කෙනෙකුට ජීවිතය සාර්ථක කරගන්න. මේ තමන්ගේ ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් මේවා මේ පින්නතුන්ට මේ ආකාරයෙන් කියා දෙන්න වෙන කිසිවක් නෑ. ලෝකේ යම් කෙනෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින විණයාගේ හිතෙන් ලෝකෙට දෙන්නේ සෞම්‍යයේ සෞම්‍ය තරංගයක්. සෞම්‍ය තරංග ලෝකේ වැඩි වෙන්න ලෝකෙට යහපතක් වෙනවා. ඒක නිසායි ගුණෝතුම් ලෝකෙට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මේ කාලේ හැටි කොහොම වුණත් මේ අයන වාසනාවන්තය කියලා කියන්න පුළුවන්. ඒ නිසා දේශනාව අවසානයි යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා අහන්න. හොඳයි ප්‍රශ්න ඇතුවාගේ ජයවර්ධන මහත්තයා හිමීට යනවා කිව්වා. එතකොට දැන් අපි සාමාන්‍ය මේ වෙලාව මතක් කරනවා හෙට අපි වටිනා පුණ්‍ය කර්මය කරගෙන දිවිරාජින් සතුටු කරන්න පින් අනුමෝදන් කරන්න පිහිට යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉදිරිපත් වෙලා ඉන්න තරුණ පිරිස ඉතුරුදී 6ට අපි මෙහි බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා රත්නත්‍රේ සීල දිවිරාජමයේ පිහිටෙන් ඒ කාරණේ සාර්ථක කරගෙන ඉන්න ලැබේවා කියලා. හොඳයි දැන් මේ අවස්ථාවේ මේ පින්වත් පිරිස ඉතාම අවධානය තද අවධානයක් යොමු කරලයි මේකට කම් දෙන්නේ. නමුත් ඒ අවධානය කොහෙන්ද ආවේ? ඒ අවධානය තමන් නෙමෙයි යොමු කළේ. අර සංසාරේ එකාසුකුරු ප්‍රඥා ශක්තිය මේවා නිර්මුල් වේගෙන එනකොට ඩොට් ඇවිල්ලා වෙන මොහකටවත් යොමු වෙන්න හිතෙන්නේ නැහැ. ඒකටම යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒකත් අනාත්මයි. ඒක නිසා වාසනාවන්තයෝ ටිකක් මේ ගුණ වෙලා දිනේ. ඒ අයිති වටිනාකම තම තමන් තේරුම් ගත්තත් අපට එක්තරා ප්‍රමාණිකෙන් වැටෙනවා කොයි තරම් වටින ජීවිත ටිකක්ද කියලා. ඒතොර එවැනි ජීවිතයකට ජීවිත සමූහයකට වෙන්නා වූ යහපත සලකා ඊට අනුව සතුටට මෝදනයටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අප ඇසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිභූත සියලුම දිවිරාජ සමුයා මේ පින් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නියම මාර්ගය ඔස්සේ ගමන් කරවමි. ඒ නිසි සුද්ධයිති වාචකම් ලබා ගැනීම සඳහා දීහි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයාටත් තම තමන්ව ඉන්න සීමිය පරිලෝකීය මව්පිය ආදී ඥාති වර්ගයාටත් භූත පින්නතුන්ටත් ලෝසතුන්ටත් තම තමන්ටත් මේ ශක්තිය කාන්තේම සීල දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාන් දෙවියන්.